हाय बोन कुटे हाय बोन टीचर हाय बोन टीचर हाय बोन टीचर हाय ये उठते का गानों को बारे में අපි ලබන සතියේ එක්සෑම් එක තියමු. පළවෙනි ටියුට් එකේ අද ඉවර කරන තැනට එනකම් පේපර් එකට දෙනවා. ලබන සතිය කියන්නේ 16. හරිද? මං කියන එක ඇහෙනවද පුතේ? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. එහෙනම් කියලා තියාගන්න. එක්සෑම් එක කවද්ද තියෙන්නේ කියලා. එතකොට ලබන සතිය බදාද අපි එක්සෑම් එක තියමු. එක්සෑම් එකට දෙන්නේ අපි දැන් ලකුණු කරන්නේ මහද්වීප ඇතුලේ තියෙන රටවල්නේ. එතෙන්ට කලින් ටික එනකන් දෙනවා. මහද්වීප 7 වෙනකම්ම ලංකා ලෝක සිතියමේ ලකුණු කරානේ අපි. එතෙන්ට එනකම් මුල පාඩම් ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා මහද්වීප 7 ලකුණු කිරීම වෙනකන් තමයි පේපර් එකට දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න නෑ නේද? මං Google Form එකක් නෙවෙයි පුතේ, ගොඩක් වෙලාවට පේපර් එකක් තමයි දෙන්නේ. මොකක් වුණත් මේ ටියුට් එකෙන්ද දෙන්නේ? ඔව් ඔය ටියුට් එකෙන්. දැන් පුතාලා පොතේ ලියාගත්ත උඩ නෝට් එක තියෙනවනේ. ටියුට් එකේ කරපු උඩ නෝට් එක තියෙනවා. එතකොට අපි කරපු පළවෙනි දා පළවෙනි පාඩමේ ඉඳ ඒ කියන්නේ පළවෙනි දවසේ කරපු තැන ඉඳලා අපි තාම පළවෙනි පාඩමනේ කරගෙන යන්නේ. මහද්වීප 7 අපි ලෝක සිතියමක ලකුණු කළානේ. අන්න එතෙන්ට එනකන් තමයි දෙන්නේ. ඒ දිගේ චුට්ටක් බලාගෙන ඉන්න, ගොඩක් අමාරු නෑ. ඒකද ලකුණු කියලා 1 2 3 අපි තෝරමු. ඈ පුතේ ටීචර් මේ අර දැනුයි මං ජොයින් උනේ, මේ මුකුත් කරේ නෑ නේද? කලේ නෑ, අපි එක්සෑම් එක තියනවා කියලා තමයි කිව්වේ ලබන සතියේ බදාදා. ඒ මුලේ ඉඳලා මහද්වීප 7 වෙනකම් විතරනේ අර මහද්වීප ඇතුලේ රටවල් ලකුණු කරන එක අපිට කරලා ඉවර කරගන්න බැරි හින්දා ඒ ටික දෙන්නේ නෑ. මහද්වීප 7 ලකුණු කිරීමට වෙනකම් බලාගෙන ඉන්න ඕනේ හැබැයි. හරිද? හරි. දැන් එහෙනම් හැමෝම ටියුට් එක ගන්න. අපි ගිය සතියේ දැන් අපි කරගෙන යන්නේ මහද්වීප 7 පාඩම් කරගෙන මහද්වීප එක එක මහද්වීප අරගෙන ඒ මහද්වීප ඇතුලේ මොනවද තියෙන්නේ කවුරු හරි කියන මතක කෙනෙක් මහද්වීපයක් ඇතුලේ මොනවද තියෙන්නේ දැන් අපි ලකුණු කරගෙන යන්නේ මහද්වීපයක් ඇතුලේ තියෙන රටවල් රටවල් තියෙනවා මහද්වීපයක් ගත්තොත් ඒක ඇතුලේ රටවල් ගොඩක් තියෙනවා එක මහද්වීපයක හැබැයි රටවල් නැහැ ඒක තනි මහද්වීපයක් ඒක තනි රටක් විදිහටම තමයි සැලකන්නේ මොකද්ද ඕස්ට්‍රේලියානු මහද්වීපය ඕස්ට්‍රේලියාව ඒක ඇරෙන්නේ ඔව් ඒක තනි මහද්වීපයක් ඒක ඇතුලේ රටවල් බෙදලා නැහැ ඒක තනි රටක් විදිහට සැලකනවා හරි අපි හිතා කරේ ටීචර් ආසියා මහද්වීපයයි අප්‍රිකා මහද්වීපය විතරයිනේ ඔව් 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 දැන් හරි අපි ආසියා මහද්වීපයේ ගිය සතිය ආසියා මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් ටික ලකුණු කරගත්තා. ඊට පස්සේ අප්‍රිකා මහද්වීපයේ ලකුණු කරන්න ඕනේ රටවල් ටික ලියාගත්තා. හරිනේ? හරි ටීචර්. ආ එහෙනම් අද අපිට තියෙන්නේ අප්‍රිකා මහද්වීපයට ලියාගත්තු රටවල් ටික සිතියමේ ලකුණු කරන්න. එදා වගේ ලස්සනට පිළිවෙලට ලකුණු කරගන්න ඕනේ. ටීචර් ඒකී ටීචර් අපි ඊජිප්තු වෙනකන් ලකුණු කරා. ඊජිප්තුවයි ලිබියාවයි ඊජිප්තුවයි ඒ දෙකත් මතක් කරගෙනම ඉතුරු රටවල් ටික ලකුණු කරමු. හැබැයි පුතේ මෙහෙමයි. ආප්‍රිකාවේ තියෙන ඊජිප්තුව ලිබියාවේ ඊජිප්තුවේ බැරි වුණනේ. ආසියාවද ලකුණු කරන්න බැරි වුණේ? නෑ ටීචර්. ආප්‍රිකාවේ 1යි 2යි දැන් ලිබියාවයි ඊජිප්තුවයි. එතන අපි මුලින් ඉඳලම රටවල් ටික ලකුණු කරනවා. පුතාලා මතක තියාගන්න ඕනි කාරණාවක් තියෙනවා. දැන් අප්‍රිකා මහද්වීපයේ ගත්තොත් මීට වැඩිය රටවල් ගොඩාක් තියෙනවා. මේ මං පෙන්නලා තියෙන්නේ. මං අංක දාලා තියෙන ඔයාලට පේනව නේද ස්ක්‍රීන් එක? ඔව් ටීචර්. පේනවා ටීචර්.
අංක දාලා තියෙන රටවල් වලට අමතරව තව හිස් රටවල් තියෙනවා කියලා පේනවා නේද? මං හැම රටක්ම ලකුණු කරන්න දෙන්නේ නැහැ. දැන් මෙතන රටක් තියෙනවා, මෙතන තියෙනවා, මේ හැම රටක්ම මේ පොඩි රටවල් හැම එකක්ම අපි ලකුණු කරගන්නේ නැහැ. අපි ටිකක් මතක තියාගන්න ඕනේ රටවල් ටික තමයි ලකුණු කරගෙන යන්නේ. හරිනේ? හා අපි එහෙනම් පළවෙනි රටේ ඉඳලා ලකුණු කරගෙන යමු. එතකොට අදාළුතින් ජොයින් වුණා ටියුට් එක ගන්න ඇතිනේ. මම පළවෙනි රටේ ඉඳන් ලකුණු කරනවා. දැන් රටවල් ලිස්ට් එක ලියාගෙන නැත්තම් ඒකට කමක් නැහැ. අපි පළවෙනි රටේ ඉඳන් ලකුණු කරගෙන යද්දී පුතාල රටවල් ලිස්ට් එක හිමින් සැරේ ලියා ගන්න ඕනි. හරි. මෙන්න පළවෙනි රට මේක මේක. ආ. ඔන්න එක. මෙන්න මේ රට. හොයාගන්න පුතාලගේ සිටියමින් පුළුවන් අය පාට කරන්න නැත්තම් ගෙදර ගිහින් පස්සේ පාට කරගන්න ඕනි. ෆ්‍රී වෙලාවක. ඔන්න එක. ඒක තමයි ලිබියාව. මේ රට ලිබියාව. ලිබියාව. ටීච හතර හතර දෙකක් තියෙනවනේ. ඒ හතර නෙමෙයි. තන තියෙන්නේ 11. වලට හතර වගේ දෙක බේන්නේ. හරි කමක් නැහැ. හතර දෙනා. හරි තාම් පළවෙනි එකනේ. දැන් දෙවෙනි රට මේක. මේකත් අපි ගිය සතියේ ලකුණු කළා. දෙවෙනි රට. ඊජිප්තුව. ලියන්න පුළුවන් නේද ඒක ඊජිප්තුව ඇල්ජීරියා ඊජිප්තුව ඉතියෝපියාව ආහා සද්ද කරන්න නැතුව ලියන්නේ තුන්වෙනි රට හොයාගන්න මෙන්න මේ රට ඒක පුතාර ලියා ගන්න ඇල්ජීරියාව ලියන්න බැරි රටක් තිබ්බොත් විතරක් මම ලියන්නම් නැත්නම් මේක ලියන එක ලියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා මට ඇල්ජීරියාව ඇල්ජීරියාව ලකුණු කරගත්තද? ඔව් ටීචර්. හරි. හතරවෙනි රටට යන්න. ආ හතරවෙනි රට මේක. ඉතලම හොයාගන්න. මං හයිලයිට් කරා නිල් පාටින්. ඒ රට ඉතියෝපියාව. කොටිජ හතරින් රට මේ නිල් පාටින් පාට කරලා තියෙන පුතේ හයිලයිට් කරලා තියෙන මම දැක්කද දැක්ක ටීචර් හරි ආ ඒක ඉතියෝපියාව ඊළඟට පස්වෙනි රට ඒක මම රෝස පාටින් හයිලයිට් කරනවා මෙතන ඒ රට නයිජර් නයිජර් නයිජීරියාව නෙමෙයි නයිජර් මම ලිව්වා ඔයාලට නයිජර් හරි නයිජර් වලට එහා පැත්තේ තියෙනවා රට ඒක පාටින් අපි හයිලයිට් කරන්නේ පොළ පාටින් හයිලයිට් කරනවා මේ රට හඳුන්වන්නේ කැට් කියලා මම ඒක ලියනවා කෑන්නයි අල්ඩයන්නයි ටීචර් හත වසරේට වෙනවද සිටියල් ලකුණු කරන්න
සිතියන් දෙනවා පුතේ සමහර දැන් ඔයාලට පළාත් පේපර් සමහරක් ඒ වගේ සිතියන් තියෙනවා ලෝක සිතියමකුයි ලංකා සිතියමකුයි දෙකක්ම සමහරක් ඒවෑ නෑ හරි ටීචර් ඔයාලට 6 වසරේ ආවේ නැද්ද පුතේ වාරි විභාගෙට සිතියා ඔව් වාරි විභාගෙ ඉවරයි ටීචර් ඒක තමා පලාත් වෙන්න පුළුවන් 6 වසරේ නම් පලාත් ලකුණු කරන සිටියම දිස්ත්‍රික්ක තියෙන සිටියම පළවෙනි පාඩමේම තියෙනවනේ ටික ටීචර් මොනවද කරන්න කිව්වේ මට සිග්නල් ප්‍රශ්නයක් හින්දා කැඩි කැඩි ඇහුනේ අප්‍රිකා මහද්වීපේ රටවල් ටික තමයි ලකුණු කරගෙන යන්නේ දැන් පුතා එනම් මුල ටිකට ඉන්න බැරි වුණා නම් මෙන්න මේ 7 වෙනි රට හොයාගන්න ඒක හොයාගෙන ඒකට ලියන්න සුඩානය ලියන්න පුළුවන් දෙක සුඩානය සුඩානය හරි ඊළඟට ටිකක් ලොකු රටක් තියෙන හොයාගන්න 8 වෙනි රට එක මම රෝස පාටින් ආයි හයිලයිට් කරනවා මේ රට අටවෙනි රට කොංගෝව ඉතහත්තම්බද්ද කොංගෝව මල් ලියන්නම් පුතේ කොංගෝව ඉද මද නිසා යටින් ලියන්නේ කොංගෝව හත සුඩානය එකත් මන් ලිව්වා කොංගෝව හත සුඩානය අට කොංගෝව ඊළඟට 9 වෙනි රට මේක යට තියෙන ශූටි රට මෙන්න මේ රට තමයි 9 වෙනි එක ඒක සිම්බාබ්වේ යන්න මාරු වෙන මම එක ලියන්නම් සිම්බාබ්වේ 9 හොයාගත්ත නේද ඔයගොල්ලෝ ඊළඟට 10 වෙනි රට ඒකේ මෙන්න මේ ඇතුලෙන් තියෙන චූටි රවුන්ඩ් එක යන්නේ නෑ රටට ඒක වෙන දෙකක් මෙන්න මේ මම පාඩ කර විදිහට මේ ඇතුලේ තියෙන දෙක ගන්න එපා යටම තියෙන එක excuse me madam ඔව් මැඩම් මට සිග්නල් නැතුව මම දැන් ජොයින් වුණේ මැඩම් මැඩම් කොච්චරක් කරාද අපි සිටිය මේ අප්‍රිකා මහද්වීපේ රටවල් ටික ලකුණු කරන්න පටන් ගත්ත පුතේ අපි දැන් 10 වෙනි රට තමයි ලකුණු කරන්නේ මේ අටම තියෙන රට එහම ඔයත් සිටියම අරගෙන අරට පස්සේ ලකුණු කරගන්න 10 වෙනි රට ලකුණු කරමු එතන ඉඳන් කරගෙන යමු හා මැඩම් thank you madam
හරි දහවෙනි රට ඔයාලා පොඩ්ඩක් කියන්න බලන්න අප්‍රිකාවේ දකුණු කෙළවරේ තියෙන රට ඕක ඔකක් වෙන්නේ දකුණු අප්‍රිකාව අප්‍රිකා මහද්වීපේ යටම තියෙන රට එතකොට දකුණු කෙළවරේ වගේ එතකොට දකුණු අප්‍රිකාව පස්සේ කොලොස්සෙනි රට පස්සෙනි රට මොකක්ද නයිජර් සුඩානය නයිජර් නයිජර් එතකොට කොලොස්සෙනි රට ඒ කියන්නේ පස්සෙනි එකට යට තියෙන රට ඒ වගේමයි නයිජර් නෙවෙයි ඒක නයිජීරියාව නයිජීරියාව කොලොස්සෙනි රට ඊළඟට දොළොස්සෙනි රට මම කොළපාටින් එක පාඩ කරන්නම් දොළහ ඒ රට කෙන්‍යාව ඔව් ඔව් පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දොළොස්වැනි රට කෙන්‍යාව වගේ තියෙන එකක් පාඩ කරන්නවද අර දකුණු අප්‍රිකාවේද කියන රට නෑ පුතේ නෑ මේ මම මෙතන පාඩ කරන්න එපා ඒ රවුම පාඩ කරන්නවද ටීචර් නෑ නෑ පුතේ වෙන රටවල් දෙකක් ඒ නිසා ඒ දෙක පාඩ කරන්න එපා ඒ දෙක හිස් තියලා අර යට ඒ රට ඒ කියන්නේ රවුම් දෙක හිස් තියලා ඒතුරු ටික පාඩ කරන්න හරි ටීචර් thank you හරි ඒ දකුණු අප්‍රිකාව ඉතින් අපි 11 වෙනි රට ලිව්වනේ තව එක හදා ගන්න 11 නයිජීරියාව ඊපස්සේ 12 ලිව්වා අපි කෙන්‍යාව හොයාගත්ත නේද ඔව් ටීචර් ආ හරි එහෙනම් අන්තිම රට දැනට අදට මේක අප්‍රිකාවේ ලකුණු කරන 13 ඉතා දුප්පත් රටක් විදිහට තමයි මේක සැලකන්නේ මේක කෙරවලේ තියෙන සෝමාලියාව දැන් සිටියමක් ලකුණු කරන්න නොදී ඔයාලගෙන් ඇහුවොත් පුතේ මෙහෙම රටක නමක් දීලා මම මෙහෙම කිව්වොත් එහෙම දැන් අපි ලකුණු කරපු දකුණු අප්‍රිකා නෙමෙයි සෝමාලියාව ගන්නකො ආසියා සෝමාලියාව ආසියා මහද්වීපයේ පිහිටි රටකි හරි වැරදි දාන්නේ එතකොට පුතාලට සිටියම මේ සිටියමේ සෝමාලියාව ලකුණු කරන්න අවෙන්නේ නැත්නම් දකුණු අප්‍රිකාවේ තියෙන ඔන්න ඔගේ ප්‍රධාන රටවල් ටිකක් දැනගෙන යන්න ඕනේ එහෙම නැත්නම් ආගේ ප්‍රශ්නයක් ආවොත් කරන්න බෑ නිසා ඔයා සිටියමත් ලකුණු කරන්න චුට්ටක් පුරුදු වෙන්න තියෙන දැන් ටික ඊට අමතරව මතක තියා ගන්න ඕනි අප්‍රිකාවේ තියෙන රටවල් මොනවද කියලා මේ ලිස්ට් එකෙන් පහක් හයක්වත් ප්‍රධාන රටවල් ටික ඔක්කොම බැින මතක තියා ගන්නම ඕනි හරි දැන් ආසියා මහද්වීපේ රටවල් ටික ඔක්කොම කම්ප්ලීට් කරගත්තද රටවල් 13ක් ලකුණු කළා මං ටිකක් මේක ලිව්ව සමහරක් ඒවා ලියලා නැහැ ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවද දැන් ආසියා මහද්වීපේ රටවල් ටික ලකුණු කළා අප්‍රිකා මහද්වීපේ රටවල් ටික ලකුණු කළා විනාඩිය දෙන්න ටීචර් ආ හරි චුට්ටක් දැන් බලන්න රටවල් 13ම ලකුණු කරලා තියෙනවද අඩුපාඩු තියෙනවද කියලා මම ඊට පස්සේ අපි යමු යුරෝපා මහද්වීපයේ තියෙන රටවල්. දැන් පොතේ ලියන එන ලියා ගන්න. එතකොට යුරෝපා මහද්වීපයට අයත් රටවල් කියලා මාතෘකාව. මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට දාන්න එහෙනම්. අපි යමු යුරෝපා මහද්වීපයට අයිති රටවල් ටික ලියා ගන්න මුලින්ම වෙනදා වගේ 1 2 කියලා දාලා ලියා ගමු යුටිලා දෙන්න ටීචර් අරක ලකුණු කරන්නද පුතේ කලින් අක්කා මහද්වීපේ මේ හරිද
ඔව්. ඊළඟට දැන් යම් ටියුට් එකේ අප්‍රිකා මහද්වීපය. තියාගෙන යමුකෝ මුලින්ම රටවල් ටික එහෙනම්. 1. පෘතුගාලය. යන අමාරු නම ලියන්නම්. පෘතුගාලය. 2. ඉස්පාඤ්ඤය. එකක් මන් ලියන්නම්කෝ. යුරෝපයේ තිබ්බ ගොඩක් තිබ්බට මේ අර දූපත් වගේ වෙන් වෙලා තියෙන හින්දා ඒ රටට ගන්නෑ නේද? මෙහෙමයි. මම ඔය මහද්වීපය ඇතුලේ තියෙන රටවල් ටික තමයි දැනට කතා කරගෙන යන්නේ. ඊළඟට අපි දූපත් පාඩම කතා කරනවනේ. එතකොට දැන් යුරෝපා මහද්වීපයට අයිති දූපත් විදිහට තියෙන රටවල් එතකොට කතා කරමු. දැනට අර මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් විතර කතා කරමු. දූපත් විදිහට යුරෝපා මහද්වීපයට අයිති වෙලා තියෙන රටවල් කතා නොකරින්. දැන් ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයිති රටක්. හැබැයි ඒක රටක් වෙන දූපතක් විදිහට තියෙන රටක් නේ. එතකොට අපි ඒක ලකුණු කරගත්තේ නැහැ. අපි ඊළඟට දූපත් ටික කතා කරලා එක් එක් මහද්වීපයට අයිති වෙලා තියෙන දූපත් විදිහට පිළිලා තියෙන රටවල් මොනවද කියලා ඊළඟට කතා කරමු. හරි නේද? පැහැදිලි වුණා නේද? හරි. ඔන්න තුන්වෙනි එක එක් වාරට ලියා ගන්න පුළුවන් සංශය. සංශය. හතර ජර්මනිය. ජර්මනිය කියන්න පුළුවන් නේද? පස්වැනි එක ඉතාලිය. ඉතාලිය. පහ ඉතාලිය. හය මේක ලෝකේ තියෙන ලස්සනම රටක්. පුළුවන් නම් මොකක්ද කිය? දන්නේ නැටි. ආ දන්න කෙනෙක් කියන්න බලන්න. ඒක ලස්සනම රටක්. ග්‍රීසිය? නෑ. අල්සයන්ෙන් පටන් ගන්න. ස්විස්ලන්තය. ස්විස්ලන්තය. මේ හයවෙනි රට පුතේ ඔයා රූල් පහක් තියලා හයවෙනි රට ස්විස්තර්ලන්තය කියලා ලියන්නකෝ. ඊට පස්සේ මම මුලින්ම ඊරංග සැරේ කියද්දි දැන් ටික පුරව ගන්න. පහ ඉතාලිය, හය ස්විස්තර්ලන්තය, ඔන්න හත්වෙනි රට යුක්රේනය. මේ දවස්වල ජනප්‍රිය රටක් නේද? ටීචර් මට ටීචර් මේ ඩොරන් ඩිග්‍රීජ් මේ ආය ටීචර් තුනේ ඉඳන් කියන්නකෝ. හරි පුතේ හරි. දැන් 3 4 5 6 7. අන්තිම රූල් ලියා ගන්න අංක 7 දාලා යුක්‍රේනයේ කියලා. හරි. අන්තිම රූලේ ඊට පස්සේ මේ පැත්තට යන්න. ගිහිල්ලා ඉතුරු ටික අර වෙනදා වගේ ලියමු. මම අර මගේ ඇරෙච්ච ටික ආයේ මුලින් ඉඳන් ලිස්ට් එක කියද්දි පුරව ගමු. 8. නෙදර්ලන්තය. නෙදර්ලන්තය.
නැටීච මට මේ තේරෙන්නේ 5යි 6යි ඕනේ. 5 වෙනි එකයි 6 වෙනි එකයි පොඩ්ඩක් කියන්න. 5 වෙනි එක මැඩම් මට මොනික හරි ඔහම ඉන්නකෝ. අට ලියා ගන්නකෝ නෙදර්ලන්තය කියලා. අට නෙදර්ලන්තය. නමේ ලියන්න නෝර්වේ. නෝර්වේ. ලියන්න පුළුවන්ද පුතේ ඒක? නෝර්වේ. ඒක පුළුවන් ච. නෝර්වේ. ඊට පස්සේ ලියන්න ඒ කියන්නේ නෝර්වේ කියලාද? හරි චුට්ටක් ඉන්න මම ඒක ලියන්න. නෝ යන්නයි, අර යන්නයි, වේ යන්නයි. නෝර්වේ. ඒක නම වෙනි එකද නෝර්වේ? ඔව්, නමේ නෝර්වේ. හරිද? 10 වෙනි එක ස්වීඩනය. ස්වීඩනය. අය සයන්ෙන් තමයි පටන් ගන්න. ස්වීඩන් කියලා ලියද්දි. ස්වීඩනය. ස්ක්‍රීන් එකේ නෝර්වේ එකට යටින් මා ලිව්වා ස්වීඩනය. ස්වීඩනය. ඔන්න දැන් මගරෙච්ච ටික ආයේ මම කියනවා. මුතල ටික හොඳට අහගෙන ලියා ගන්න ඕනි. එක පෘතුගාලය. බලන්න ලියාගෙනද කියලා. දෙක ස්පාඤ්ඤ. ස්ක්‍රීන් එකේ දෙක ලිව්වා මම. තුන ප්‍රංශය. හතර ජර්මනිය. ඔය ටික ලියලා තියෙන්නේ. පස්වෙනි එක ඔන්න ලියා ගන්න. ඉතාලිය. පහ ඉතාලිය. ඉතාලිය. ඊට 6 වෙනි එක පොඩ්ඩක් කියලා පෙන්නනවද? ආ 6 ස්විස්තර්ලන්ත ඒක ලියමු. එක මකලා ලියමුකෝ. පටන් ගන්නෙත් අල් සයන්නේ. ස්විස්තර් ඊළඟට ලන්තය. හරි නේද? බලාගෙන ලියන්න පුළුවන්. 6 වෙනි එක ස්විස්තර්ලන්තය. 7 වෙනි එක යුක්‍රේනය. 8 නෙදර්ලන්තය. ටීචර් මට දැන් ජොයින් වෙන්න පුළුවන් නේ ටීචර්? මේ මොන මහද්වීපද මේ? දැන් කතා කරගෙන යන්නේ යුරෝපා මහද්වීපය. අපි රටවල් ටික නම් ලිව්වා. දැන් පුතා ඊළඟට මම කියද්දි ලකුණු කරගෙන රටේ නම ඉස්සරහින් ලියාගෙන යන්න. හරි. 9 වෙනි එක නෝර්වේ. ඒක මම ලියලා තියෙන්නේ. 10 වෙනි එක ස්වීඩනය. හරි. දැන් ඔයාලගේ ලිස්ට් එකේ ලියාගෙන තියෙනෝනේ රටවල් 10ක්. බලන්න හරිද අඩුපාඩු තියෙද කියලා? හරි, අඩුපාඩු නැහැ ටීචර්. ප්‍රේදයුක්‍රේනය. යුක්‍රේනය. අල් කයන්න. යුක්‍රේනය. ලීල පෙන්නන්න දෝ ඒකත් පුතේ. අපි ඒකත් ලියම් බලන්න ලිව්ව හරිද කියලා. මයික ලියලා තිබුණේ හැබැයි කාලේ. යුක්‍රේනය. හරි. දැන් අපි තිතියමට යමු. ටීචර්. ඔව්. ටීචර් මම දැන් ජොයින් වුණේ ටීචර් ටියුට් එකක්ද කරන්නේ? ඔව් ටියුට් එකේ. අපි අර පුතා ළඟ වෙනද කරන ටියුට් එක තියෙනව නේද? නෑ ටීචර් මට ටියුට් එකක් ගන්න නෑනේ. ියුට් එක පුතේ ගෲප් එකට දාලා තියෙන print out එකක් ගන්න කියලා. නෑ ටීචර් මට ටියුට් එක ආවෙ නෑ. ගෲප් එකේ ෂුට්ටක් බලන්න. හා ටීචර්. යුරෝපා මහද්වීපේ රටවල් තමයි ලකුණු කරන්නේ. 1. මෙන්න මේ රට හොයාගන්න. මහද්වීපෙම ෂුට්ටක් පොඩි කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා. මෙන්න මේ කෙරෝලේ තියෙන්නේ.
එතකොට ඒ රට ඉස්සරහින් ලියාගන්න එහෙම නැත්නම් අංකය අංක දාගන්න ඒක තමයි පළවෙනි රට මොකද්ද පළවෙනි රට එතකොට අපි ලිස්ට් එකේ ලියාගත්තු පෘතුගාලය ඒක තමයි පෘතුගාලය අකුණු කරගන්න පෘතුගාලයට හයින් තියෙනවා ඊළඟ රට දෙවෙනි රට කියන්න බලන්න ස්පාඤ්ඤ ස්පාඤ්ඤ සුට්ටක් අමාරු රටක් කියන්නේ ස්පාඤ්ඤ කහපාටින් ඔන්න මම පාට කරනවා තුන්වෙනි රට ඒ රට ප්‍රංශය ප්‍රංශය ලිස්ට් එකේ තියෙන නිසා එකක් හරි මග ඇරුණොත් පුතාලට ලියාගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් අංක දාගන්න රටට. එතකොට 1 2 3 4 කියලා මග ඇරෙන රට අර රටවල් ලිස්ට් එකෙන් බල ලියාගන්න පුළුවන්. මේ රට හතර වාර ලියාගත්තු ජර්මනිය. ජර්මනිය. ඊළඟට මෙන්න මේ පස්වෙනි රට ඉතාලිය 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 ඊළඟට පුතේ මේක හොඳට බලන්න මේක ලොකු රටක් නෙවෙයි පොඩි රටක් 6 වෙනි එක එන්න මෙතනින් ඉවරයි ඉතාලියයි 4 වෙනියට ලකුණු කරපු ජර්මනියයි අතරේ තියෙන ෂූටි රට තමයි ස්විස්තර්ලන්තය ස්විස්තර්ලන්තය මම අද ලියන පළවෙනි මේ පළවෙනි කොටස තියෙන මම දැන් ආවම අපිට කරන්නේ ට් එකේ යුරෝපා මහද්දීපේ පොඩ්ඩක් පෙරලා ගන්න පුතේ ඒක රටවල් ටික තමයි දැන් ලකුණු කරන්නේ හරි ස්විස්තර්ලන්තේ ලකුණු කළාද ඔව් ටීචර් හරි ඊළඟට මොකද්ද අපිට හරි හොයාගන්න මෙන්න මේ චූටි රටක් තියෙන පුතේ ඉතාලියයි ජර්මනියයි අතරේ තියෙන පොඩි රට ඊළඟට තියෙනවා මේ දවස්වල ජනප්‍රිය රට යුද්ධ තියෙන රට යුක්‍රේනය යුක්‍රේනය ඊටේ මොන මහද්වීපයේද මම දැන් ජොයින් උනේ සිග්නල් නැතුව මේ යුරෝපා මහද්වීපය ටියුට් එකේ කීවෙනි පිටුවද පුතේ 11 වෙනි පිටුවේ තියෙන මහද්වීපය යුරෝපා මහද්වීපය ටීචර් පොඩ්ඩක් පල්ලෙහාට කරගන්නවද මට අංක ටික ලියාගන්න මට දැන් තමයි ගොනු. මොකද කරන්නේ? හරි කමන්නේ අපි සිටියම ලකුණු කරමු. දැන් පුතා ඔය සිටියම අරගෙන මං කියන දැන් ඉඳන් ඉස්සරහට කරගෙන යමුකෝ. අර ටික ඊට පස්සේ මම ආයි දෙන්න ලියාගන්න. දැන් ඔයා ඔය සිටියම යුරෝපා මහද්වීපය අරගෙන අපිට දැන් ලකුණු කරන්න තියෙන්නේ 8 වෙනි රට. ඔයා සිටියම හොයාගන්න පුතේ 8 වෙනි රට මෙන්න මෙතන තියෙන්නේ මං පෙන්නන්නම්. පොඩි රට මෙන්න මේ රට ජර්මනියට එහා තියෙන රට එතන රටවල් දෙකක් තියෙනවා හරිද යට තියෙන රට නෙමෙයි උඩ තියෙන පොඩි මේ දූපත නෙමෙයි රට අද ක්ලාස් එකේදී කරන පළවෙනි කොටස නේදwidetilde නෑ පුතේ අපි මේ කොටසත් අප්‍රිකා මහද්වීපේ ලකුණු කරලා ඉවර කරලා තමයි යුරෝපා මහද්වීපයට ආවේ
දැන් ජොයින් වුණායි චුට්ටක් අහගන්න අනිත්‍ය මේක දන්නවා අපි ලබන සතියේ එක්සෑම් එක තියමු එතකොට මේ රටවල් ලකුණු කරන එකද නෙමෙයි මහද්වීප හත ලෝක සිද්ධියේ ලකුණු කරන්න එනකන් අපි ලකුණු කළානේ එතෙන්ට එනකන් ටියුට් එකේ කරපු ටික බලාගෙන ඉන්න ඕනි ටීචර් මට ටීචර් ආයෙ එකපාරටම කටුනා බැටරි බහලා ටීචර් 5යි 6යි මට ආයෙ ලියා ගන්න බැරි වුණා පොඩ්ඩක් කියනකෝ ආ හරි ඉන්නකෝ ඉස්සෙල්ලම දැන් අපි 8 වෙනි එක ලියාගමුකෝ 8 වෙනි එක හොයාගත්තද හැමෝම ඔව් මැඩම් අනේද ලන්තය එතකොට පස්වැනි එක ඇහුවා නේද පස්වැනි එක ඉතාලිය ප්‍රශ්න තියෙනවද මේ සිද්ධියමේ මං හිතන්නේ ගොඩක් අය දැන් ජොයින් උනේ පුතේ ඒ නිසා වෙන්න ඕනි අහන්නේ දැන් අපි ටීචර් සිද්ධියමේ තියෙන්නේ මොකක්ද මේ හරි අපි එකේ මෙහෙමයි දැන් ටියුට් එකේ කරන දෙකේ ඉඳන් ඉස්සරහට කරගෙන යමු. අපි අප්‍රිකාවේ රටවල් ටික ලකුණු කරලා යුරෝපයේ රටවල් ටික තමයි දැන් ලකුණු කරන්නේ. එතකොට ටීචර් මට සිටියමේ 6 වෙනි 6 වෙනි රට තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ. ඔන්න බලා ගන්න එකපාරක්. මෙතන තියෙනවා ඉතාලිය. හරිද මේ ටිකක් ලොකුවට තියෙන රට කෙරවලු. ඔන්න ඉතාලිය. ඊට පස්සේ 6 වෙනි රට මෙන්න මෙතන තියෙන්නේ ඉතාලියයි ජර්මනියයි අතරේ චූටි රටක් තියෙනවා අඳුරගත්තද මේ හරිද ඒක තමයි ස්විස්තර්ලන්තය ටීචර් මං ටියුට් එක බලුවා ටීචර් ටියුට් එක නැහැනේ ඔය ඉන්න බලන්න මං ගෲප් එක නගන්න දාලා නැද්ද කියලා මම පුතේ පළවෙනි පාඩම ඉවර වෙන්නම හදලා එක ටියුට් එකක් දාලා තියෙන්නේ. එතකොට භූගෝලයේ ටියුට් එක ගිය සතියෙත් දාලා තියෙනවා. තුන්වෙනි මාසේ දෙවෙනිදාත් මම ටියුට් එක දාලා තියෙනවා. කියන්නේ ගිය සතියේ. පුතා ගිය සතියේ පන්ති හිටියද? නෑ ටීචර් ගෲප් එකේ ඉන්නා නේද ඔව් ටීචර් ආ කමක් නෑ ඔන්න මං ආයි දාන්නම් මං ගිය සතියේ ටියුට් එක දැම්මා මම මේ සතියේ දැන් ඔන්න ටියුට් එක ගෲප් එකට දානවා අනේ ටීචර් සිතියම් පොඩ්ඩක් පල්ලෙහාට කරන්නකෝ ටික වෙලාවකට ඔන්න දැන් ආයි දැම්මා ටියුට් එක ගෲප් එකේ හොයාගන්න බැරිය දැන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න හරි 6 වෙනි රට හොයාගන්න ලකුණු කරන්න ට්විස්ටර් ලන්තය ලොග්ුණායයි කලින් අයයි ඔක්කොම හත්තෙනි රටට යන්න මම මේ පාට කරලා තියෙන මෙන්න මේ රට ඒක ලියා ගන්න හැමෝම යුක්‍රේනය කියලා යුක්‍රේනය යුක්‍රේනය ඔන්න මයික ලියනවා යුක්‍රේනය කලින් මම ලිව්වා හින්දා හරි කමක් නැහැ ඔන්න ලිව්වා යුක්‍රේනය හරිද හත් වෙනි රට යුක්‍රේන ඊට පස්සේ පුතේ මෙන්න මෙතන තියෙන රට තමයි 8 වෙනි රට. කොහෙද අපි 4 වෙනියට ලකුණු කළානේ ජර්මනිය. මම හයිලයිට් කරනවා බලන්න චූටි රටක් එතන තියෙන්නේ. මෙන්න මේ උඩ තියෙන රට. හොයා ගන්න පුළුවන් වුණාද සිටියමේ? හරි. ලියන්න එතන නෙදර්ලන්තය. නෙදර්ලන්තය ලියාගන්න බැරි රටක් ආවොත් චුට්ටක් කියන්නේ රටේ නම ලියන්න අමාරුයි කියලා මම එතකොට ස්ක්‍රීන් එකේ ලියලා පෙන්නන්නම් නෙදර්ලන්තය
ඊළඟ රටවල් දෙක නම් ඔයාලට අඳුර ගන්න පුළුවන් රටවල් දෙකක්. නමය මේ උඩම තියෙන සිටියමේ. තකුලකුයි. ඔයා ගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. ඒ රට නෝර්වේ. නෝර්වේ. ඊට පෙන්නන්න මම එක. නෝර්වේ කියන රටට එහා පැත්තේ තියෙන තවත් ලොකු රටක්. ඒක තමයි අන්තිම රට. මොකක් මේ රට? ස්වීඩනය. ස්වීඩන්. ස්වීඩනය මායික ලිව්ව අමාරුයි කියපු නිසා කලින් පාර. ස්වීඩනය. ඊට නෝර්වේ කොතනද? ටීචර්ට හොයාගන්න බෑ. ආ නෝර්වේ පුතේ ස්වීඩනය ලකුණු කරගත්තද? මොකද ටීචර්? නෝර්වේ ඔයා 10 වෙනි රට. ස්වීඩනය ලකුණු කළාද සිටියේ? ඔව් ටීචර්. හරි ස්වීඩනයට උඩ මම කොළපාටින් ලකුණු කරලා තියෙන මේ රටව දැක්කද? මෙන්න මේක ස්වීඩනයට උඩ තියෙන රට තමයි නෝර්වේ. එකක් ලොකු රට. හරි නේද? දැන් ජොයින් වුණ අය ටික දෙනෙක් ඉන්න නිසා සිටියම සම්පූර්ණයෙන්ම රටවල් 10ම ලකුණු කරගත්ත පුතෙක් මට ෂුට්ටක් අත උස්සන්න. ටීචර් මං 10ම ලකුණු කරගත්තා. හරි අපි යාළුවෙකුට කියමු එහෙනම් අවිල්ලා ඉන්න ඇර කියන්න කියලා රටවල් 10. දැන් ටීචර්ම කියපු එකේ එක්කෙනෙක් කියන්න බලන්න පළවෙනි රටේ ඉඳන් ඔන්න ලියා ගන්න බැරි වෙච්ච අය ලියා ගන්න ඕනි. එහෙනම් මම කියන්න ඔන්න පළවෙනි රට පෘතුගාලය. ලියාගෙන යන ටක් ගාලා පෘතුගාලය. පළවෙනි රට පෘතුගාලය. දෙවෙනි රට දෙවෙනි රට ඉස්පාන්‍ය. තුන්වෙනි රට ෆ්‍රාන්සය. තුන්වෙනි රට ෆ්‍රාන්සය. හතරවෙනි එක ජර්මනිය. හරි. පස්වෙනි එක ඉතාලිය. පස්වෙනි රට ඉතාලිය. හයවෙනි එක ස්විස්තර්ලන්තය. හයවෙනි රට මම ලියලා තියෙන මේක ස්විස්තර්ලන්තය. හත්වෙනි රට යුක්‍රේනය. ඒක ලියලා තියෙන්නේ හත යුක්‍රේනය. අටවෙනි රට නෙදර්ලන්තය. අටවෙනි රට නෙදර්ලන්තය. ටික ලකුණු කරලා තියාලි ටික. නවවෙනි රට නෝර්වේ. දහවෙනි රට ස්වීඩනය. දහවෙනි රට ස්වීඩනය. ඔන්න ඔය ටික තමයි ලකුණු කළේ යුරෝපා මහද්වීපයේ තියෙන රටවල් විදිහට අපි. කො බලන්න ලියාගන්න බැරි වෙච්ච අයට තව ලියාගන්න පුළුවන් වුණාද? තව ලියාගන්න බැරි වෙච්ච රටවල් තියෙනවද? සුට්ටක් ඉන්නවද? තව නඩු දෙකක් දෙනවද? ඉන්න සුට්ටක්. පොතේ ලියන අය මේ සිටියම ලකුණු කරගෙන ඉවර නම් ඊළඟට මාතෘකාව ලියා ගන්න යාළුවෝ ටික මේක රටවල් ටිකේ නම් ලියනකම් උතුරු ඇමරිකාවට අයත් රටවල් කියලා නැත උතුරු ඇමරිකා මහද්වීපයට අයටි රටවල්. ටීචර් මගේ උතුරු ඇමරිකා මහද්වීපයට රටවල් කියන මේ මහද්වීපයේ භාගය කියලා ලාවටනේ print වෙලා තියෙන්නේ. ඒකට කමක් නෑ පුතේ. ඔය උතුරු ඇමරිකා මහද්වීපයේ රටවල් ටික අඳුරගන්න ලේසි. ළඟ يعني තරමක් විශාල රටවල් තමයි තියෙන්නේ. ඒ නිසා පොඩි රටවල් නෑ. ලාවට පින්දුනත් මේ යන්තම් පේනවනම් අපිට රටවල් ටික ලකුණු කරගන්න පුළුවන්. මායින් ටික අඳුරගන්න පුළුවන්ද? හැමෝගෙම එහෙමද? පුළුවන් ටීචර්. මායින් අඳුරගන්න පුළුවන්. එච්චර පැහැදිලි නෑ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ.
ඒක අපි ලකුණු කරන්නේ ප්‍රධාන රටවල් 4යි. නිසා එක පුළු කරගන්න පුළුවන්. හරි. යුරෝපා මහන්දීප රටවල් ටික ලියා ගන්න දුන්නා. වෙලා වැද්ද? ඇටි ටීචර්. මේ ටීචර් උත්තර දෙන්නකෝ. කොතනද ලියන්නේ? මේ ජර්මනි කීක. ටීචර් 6 වෙනි රට අක්කයි හයිලයිට්. 6 වෙනි රට ස්විස්තර්ලන්තය. නෑ ටීචර් රට හොයා ගන්න අමාරු නේ හයිලයිට් කරලා දෙන්නකෝ. ගොඩක් ලොකු දෙයක්. ආ සිටිය මේද? ඔව් ටීචර්. ආ මේ තියෙන්නේ පුතේ මං ඒ රට කීප සැරයක්ම පාට කරලා තියෙනවා. මෙන්න මෙතන දිහා රට පේනවද මේ? හා ටීචර් හරි. අන්න චූටි රට තමයි ස්විස්තර්ලන්තය. හා ටීචර්. අපි උතුරු ඇමරිකා මහද්වීපයේ රටවල් ටික ලියාගමු. රටවල් 4යි තියෙන්නේ ලකුණු කරගන්න. 1 2 3 4 කියලා ලියා ගන්නකො පහලට. පහලට ඉලක්කම් ටික දාලා 1 2 3 4 කියලා. ඉතරහින් ඊතල 4ක් ගහගන්න මේකේ වගේ. හරි. පහු වෙලා ආපු අයගේ වැඩ ටික හරිද දැන්? හරි ටීචර්. හරි. එහෙනම් අපි හැමෝම එකදලා මේ මහද්වීප රටවල් ටික ලකුණු කරමුද දැන්? හරි. මට පස්සේ ජොයින් කරන පුතාලත් කියන්න බලන්න. හා ටීචර්. හා එතකොට ඔයාලට අතපසු උනේ මහද්වීප දෙකයි නා. චුට්ටක් යාළුවෙගෙන් ඉඳලා බලන්න. එහෙම නැත්තම් ලෝක සිටියා මොකදෙත් මේ ටික තියෙනවා. එහෙමත් බැරි නම් රෙකෝඩ් එක බලන්නත් පුළුවන්. ඒ බැයි නම් ඔය ක්‍රම එකකින් එකක් බැරි වුණොත් ටීචර් ෂුට් එක මැසේජ් එකක් දාලා අහගන්න. රටවල් 10 කොතනද ලකුණු කරන්න කියලා. හරි නේද? කොහොනේ රටවල් දෙන්නට කතා කරනවානේ. හරි. හා ටීචර්. එහෙනම් ඔන්න උතුරු ඇමරිකා මහද්වීපයේ රටවල් 4 ලියාගමුකෝ. 1 2 3 4 කියලා දැන් ඉලක්කම් දාලානේ තියෙන්නේ. පළවෙනි රට ඇලස්කාව ලියමු. මම ලියනවා. ඇලස්කාව. ටීචර් 12 වෙනි පිටුවේද ලියන්නේ? ඔව් නේ 12 වෙනි පිටුවේ යට. ඇලස්කාව. ඇලස්කාව. දෙවෙනි රට කැනඩාව. කැනඩාව. තුන්වෙනි රට ඇමරිකා එක්සත් ජනපදය. එක දිග නිසා මම ලියන්නේ නැහැ. ලියන්න ඕනිද? රැඩි චොන්න. ඒ රට ලියා ගන්න පුළුවන් නේද? ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාව කියලා කියන්නේ ඕක තමයි. ඇමරිකා එක්සත් ජනපදය. මොකද පුතේ? කැටි කරලා ලියන්නද මැඩම්? යන්නයි යන්නයි ජනල. ඔව් මැඩම්. ආ කමක් නැහැ. ඉතින් සම්පූර්ණ නම ලියා ගන්නකෝ. ඉතින් අපි ඉස්සෙල්ලාම මං හිතන්නේ පුතාල රටවල් ලකුණු කරන පාර නිසා ඇමරිකා එක්සත් ජනපදයේ කියලාම ලියා ගන්න. වරහන් ඇතුලේ කෙටි නමක් ලියා ගන්න. සිටියම් පොතේම සාමාන්‍යයෙන් කෙටි කරලානේ තියෙන්නේ. හතරවෙනි රට මෙක්සිකෝව. රට ටීචර් කියන්නකෝ තුන්වෙනි රට. ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය. මේ රටවල් මීට කලින් අහලා තියෙනවද? ඔව් ටීචර්.
සමහර රටවල් අද මෙන්න තියහන්නේ හයවසර අන්තිම පාඩමේ චුට්ටක් තියෙනවා නේද? ඕනම රටවල් හතර ලිව්වා මං කියන්නම්. බලන්න හරිද කියලා. ඇලස්කාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව. ඉන්නේ කියලා ඉහලා තියෙන්නේ. ඔය හතර විතරද ටීචර්? අවරට ඔය හතර තමයි අපි සිටීමේ ලකුණු කරන්නේ. එතකොට ටීචර් මේ මාද්වීපෙට තියෙන්නේ මේ රටවල් හතර විතරද? නෑ 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 තව රටවල් තියෙනවා. ටීචර් මේ ප්‍රධාන රටවල්නේ. ප්‍රධාන රටවල් හතර තමයි මම ඔයෙ දුන්නේ. දැන් මේ හරිය ගන්නකො. මෙතන දැන් ගත්තොත් මෙතන තියෙනවා ගෝතමාලාව කියලා රටක්. ඒ වුණාට මම චූටි රටවල් ටික ලකුණු කරන්න දුන්නේ නැහැ. ප්‍රධාන රටවල් ටික තමයි ලකුණු කරන්න දුන්නේ. මේ හරිය තියෙනවා නිකරගුවා කියලා රටක්. අපි ඒ ටික ලකුණු කරන්නේ නැහැ. මම ප්‍රධාන රටවල් ටික තමයි දුන්නේ. කොහොම රටවල් ටික ලකුණු කරලා මතක තියාගන්න අමාරුයිනේ. මැඩම් හතරවෙනි එක අපහු කියන්නකෝ. හතරවෙනි රට ඇලස් සෝරි මෙක්සිකෝව. මෙක්සිකෝව මැඩම් ග්‍රීන්ලන්තය කියලා එකක් තියෙනවනේ. ඔව් ඔව් ග්‍රීන්ලන්තය කියන්නේ ලෝකයේ එක රටක් තමයි. හැබැයි ඒක දූපතක් විදිහට තියෙන රටක්. ඒකට ලෝකයේ ලොකුම දූපත තමයි ග්‍රීන්ලන්තය. මේ දූපත් පාඩමේ ග්‍රීන්ලන්තයත් ලකුණු කරගමු. එතන තියෙනවා ග්‍රීන්ලන්තය. මේ තියෙන්නේ මේ චුට්ටක් පේන්නේ. එතනම මේක දූපතක් ඉදිරිය තමයි තියෙන්නේ. ඔය උතුරු ඇමරිකා මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් හතරක් තමයි අපි දැන් ලියාගත්තේ. මේක නම් ඔයාලට අඳුරගන්න ලේසි පුතේ. ඔන්න පළවෙනි රට. මොකද මේ රට? ඇලස්කාව. ඇලස්කාව. ඇලස්කාව කියලා තමයි කියන්නේ. මැප් සිතියම් පොතේ තියෙන්නේ ඇලස්කාව කියලා. තමයි ලෝකේ බලවත්ම රටක්. මොකද? නෑ. කැනඩාව. 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 ටිකක් ලොකුයි. ඔන්න ඔය පාඩ කරපු ඔක්කොම ටික යනවා. මඩම් පළවෙනි එක නම් මොකද්ද? පළවෙනි එක ඇලස්කාව. දෙක කැනඩාව. ටීචර් කැනඩාවට වඩා ඇමරිකා එක්සත් ජනපදය ලොකුයිද? එක වර්ග ප්‍රමාණය බලන්න ඕනි පුතේ. මට හරියටම වර්ග ප්‍රමාණය නම් රටවල් දෙකේ මතක නෑ. මම බල්ල ඔයාලට ඒක කියන්නම්. තුල පාඩ කර ගන්න ඕන. ටීචර් මේ ආලු දෙන්නෙක් ඉන්නවා ට්වීට් කරගන්න කොහොමද ටීචර්? ඇයි පුත්? ඔය අහන්නේ ක්ලාස් එකටද? ඔව් ටීචර්. එයාලා ගෲප් වල ඉන්නවද පුතේ? නෑ ටීචර්. නම් ඉතින් ආයතනයේ කතා කරලා ජොයින් වෙන්න පුළුවන්. හා ටීචර්. ඔන්න රට
මොකක්ද අන්තිම රට? මෙක්සිකෝව. ආ මම මැප් එක දානවා. ඔන්න දැන් අපි ලියාගත්තු රටවල් හතර මැප් එකේ ඔය විදිහට ලකුණු වෙලා තියෙන්න ඕනි. තීජ ඔව් තීජ ආයතනයේ නම්බර නම්බර එකක්වත් වැඩ කරන්නේ නැහැ තීජ වැඩ කරන නම්බරයක් දෙන්න බැරිද තීජ ඕකේ මම දෙන්න ඔව් තීජ වැඩ කරන්නේ තීජ ඔමයි ස්ක්‍රීන් එකේ දියන්න හරි ඔයාලා ඔයක දාගන්න තීජ මේකේ තුන කියලා දාලා තියෙන එකේ නම මොකද්ද अमेरिका एक संचान पद मैं टीचर मेरे को बड़ा पार्ट यान बैठ मेहमा हर टीचर हाँ उन्हें लाखों करेगा मैडम मिनाड़ी अभी ओ मैं पहाक देना लाकुन कराना तीजे नंबर है देना ओ मैं देना हाँ स्क्रीन के लिए आना व्हाट्सएप पे के मैसेज का दान पुत्र इस तरह किया ला टीचर मैसेज आते हैं हम टीचर एक बार रिप्लाई करना है बस कॉल करा आंसर करने नहीं तो व्हाट्सएप में किन किया ना किया ने पुत्र आप इतने किया ने पुत्र ला व्हाट्सएप වලින් මැසේජ් එකක් දාලා විස්තර කියන්න මමත් විස්තර කියන්නම් WhatsApp වලින් තමයි මම ගන්නෙ ඕකේ ඔය මනන්න නම්බර් එක මේක නේද ඊයේ වඩම් මැප් එක දාන්න ඕක. උදෑම මැප් එක දානවා. හරි, පොන්න මැප් එක. අර මන් දාපු නම්බර එකට පුතා මැසේජ් එකක් දාන්න. ලියාගත්ත නේද? දැන් මැප් එකේ වැඩේ හරිද? පටර. හරි ටීචර් ලියවා. उत्तर अमेरिका महाद्वीप रटवल हतर हतर लखनऊ कर देना हर कंप्लीट कर
මගේම ප්‍රශ්නයක් ඇහුවා මම කිව්වා මට වර්ග ප්‍රමාණය මතක නෑ කියලා පුතේ මම ආයි කෝකටත් කියලා බලලාට උත්තරේ දෙන්නම් මගෙන් ඇහුවනේ ඇමරිකා එක්සත් ජනපදයද කැනඩාවද විශාල කියලා එතකොට ඇමරිකා එක්සත් ජනපදය තමයි විශාල මට වර්ග ප්‍රමාණයනේ මතක තිබුණ නැත්තේ වර්ග කිලෝමීටර් මිලියන 9.6යි ඊට පස්සේ තමයි කැනඩාව වෙන්නේ හරි නේද මෙක්සිකෝව දෙකම කරගත්තරෙන් මෙක්සිකෝව කියන්නේ හතරවෙනි රට. යටම තියෙන රට තමයි මෙක්සිකෝව. එන්න මේක. ඉතලයක් ගහලා තියෙන. කොහොම බලන්න මන් දැන්. සද්ද නෑ අද වෙනදාට වැඩිය කතා කරන්නේ. පෙන්වන්න බලන්න. ට් එක ශුට්ටක් උස්සලා වැඩේ කළාද බල ආශා පාට කරලා තියෙනවා තිසරු ලස්සනයි කොපෙනන් පෙනන්න ඔක්කොම පෙන්න ටීච පාට කරේ නෑ කමන්න ලකුණ කරත් පෙන්න බලන්න හරි මට විනාඩියක් දෙන්න පුතේ ටීචර් ඇඳලා ඉවරයි ඕකේ මම දැන් ටියුට් එක බලලා එලාව එන්න ඔව් ටීචර් අභිෂේකා පෙන්වන්න ටියුට් එක සහස්වි හරි මම බැලුවා එන්න පුළුවන් ලස්සන්ට වැඩේ කරලා තියෙනවා ටීචර් එස්ආරණික බලන්නකෝ ඔව් ඔක්කොගෙම එකපාර බලන් යනවා තිසරුවද පාට කලේ නැද්ද කරා ටීචර් හරි ඉසරුගේ හරි අක්ලගේත් හරි ඕකේ අපි ඊළඟට හරි මම ඔක්කොගෙන් බලාගෙන ගියා මම වැරදි දැක්කේ නෑ ලක් පාට කරලා නැති අය ලස්සන අටවල් ටික ඊළඟ පාර ලබන සතියේදී පාට කරගෙන එන්න ඕනි ඊළඟට කතා කරන්න තියෙන්නේ උතුරු ඇමරිකාවට යටින් තියෙන මහද්වීපේ මොකද්ද දකුණු ඇමරිකා දකුණු ඇමරිකා මහද්වීපය අපි රටවල් පහක් ලකුණු කරගන්නවා. 1 2 3 4 5 කියලා අංක පහ දාගන්න. හයි ටීජලියම්. හැමෝම හරි නේද? හරි කියලා කියන්න. හරි ටීචර්. හරි ටීචර්. හරි. ඔන්න ලියමු පළවෙනි රට වෙනිසියුලාව. ලියමුද මන් ලියන්න. වෙනිසියුලාව. වෙනිසියුලාව. ඊළඟ රට ඔයාල දන්න එක බ්‍රසීලය බ්‍රසීලය ටීචර් පළවෙනි එක මොකද්ද වෙනිසියුලාව ඒක නම් මම ලිව්වා දෙක බ්‍රසීලය මම එකත් ස්ක්‍රීන් එකේ ලිව්වා පුතේ තුන ආජෙන්ටිනාව නොය රට ගැන අපි ලොකු පන්ති වලදී තා ඉගෙන ගන්නවා. මේක හොඳ කෘෂිකාර්මික රටක්. කරගෙන ආජෙන්ටිනාව
ලොකල හෝදගෙන ඉන්න නංගි හැදින්නේ. හතර. අටවල් දෙකේ නම් දෙක ෂූටි. මේක චිලි. චිලි. පහ පේරු. මේ රටවල් ගැන අහලා තියෙනවද? නෑ ටීචර්. ජර්මනි, බ්‍රසීලය වගේ රටවල් ගැන නම් බ්‍රසීලය විතරයි ටීචර් අහලා තියෙන්නේ. ආ ඒක තමයි. බ්‍රසීලය අහලා තියෙනවා. හරි. අනික රටවල් කොහෙද තියෙන්නේ කියලා අපි දැන් ලකුණු කරගමු. ආ ඉස්සෙල්ලාම පහ ලියා ගන්න රටවල් පහ. ටීචර් පස්සේ නේද මොකද්ද? පේරු. තා වෙලා ඕනිද ලියා ගන්න? නෑ ටීචර් ඇති වෙලාව. ඇති ටීච වෙලාව. එහෙනම් අපි සිද්ධියේ මේ ලකුණු කරගමු. පළවෙනි රට මම හයිලයිට් කරන්න ඕන ඔන්න හොයා ගන්න ඕනි. මෙන්න මේ රට. මොකද්ද දැන් එතකොට පළවෙනි රට? වෙනිසියුලාව. ආ ලියාගන්න. වෙනිසියුලාව. පළවෙනි එක පාට කරලා තියාගත්තා නම් දෙවෙනි රට. ටීචර් තුන්වෙනි රට ආජන්ටිනාව නේද? ආජන්ටිනාව. ඔය සමහර වෙලාවට පුතේ පොත්වල එක එක නම් අර ඉංග්‍රීසි වලින් ප්‍රනවුන්ස් කරන විදිහටත් ලියනවා ඇති. සාමාන්‍යයෙන් කියන්නේ ආජන්ටිනාව කියලා. සිතියම් පුතේ ලියලා තියෙන්නේ ආජෙන්ටිනාව. මෙන්න මේ රට. බල ඔක්කොම පාඩ කරගන්න. මේක තමයි මේක පුතේ දෙවෙනි රට. එතකොට මේක ආජෙන්ටිනාව නෙවෙයි මේක බ්‍රසීලය. හොඳද? මේක පාඩ කරලා මේක ලියා ගන්න බ්‍රසීලය. ඊළඟට නම් ආජෙන්ටිනාව කියන රට තියෙන දැන මෙන්නම් නා. එතකොට මේක බ්‍රසීලය. කහපාටින් හයිලයිට් කරපු රට තමයි ආජෙන්ටිනාව. රටවල් තුන ඉස්සෙල්ලාම ලකුණු කරගමු. ආජෙන්ටිනාව. හතර කෙරවලට මෙනවා. එන්න මෙතෙන්ට එනකම්. මොකද හතර වෙනිදට අපි ලියාගත්ත? කිලි. ආ කිලි. කිලි පෙරු.
චීලි ඒක අමාරු නෑ ලියා චීලි ඔන්න පස්වෙනි රට තමයි කොළපාටින් පාට කළේ ඒක ලියාගත්තා එක පේරු හසිතිය මේ ටික ලස්සනට පාට කළා හදාගන්න බල හරි ටීචර් විනාඩි පහක් දෙන්නම් හැමෝටම වැඩේ කරගන්න ටීච හතරෙන් රටේ තියෙන ටීච මේ උල වගේ කොටසක් පාට වෙනවද නැද පුතේ ටීච කෙරවලේ දකුණේ කෙරවලේම තියෙන ටීච තුන්වෙනි රටට පල්ලෙහ මම එතනද එතනද ඔව් ටීච එක් ඒ අර සුඩ වගේ තියෙන එක පාට කරන්න එපා පුතේ මෙන්න මෙතනින් ඉරක් තියෙනවා වලක හොඳට වැළුවොත් පේනවා මෙන්න මෙතනින් ඉවර වෙලා තියෙනවා හොඳද අන්න දෙන්න එනකන් තමයි පාට වෙන්නේ හරි ඔයාලා පුතේ පාට පැන්සල් වලින්ද පාට කරලා තියෙන්නේ මට පෙන්නන අය එහෙම නැත්නම් මේ පැස්ටල් වලින්ද සමහර පැස්ටල් වලින් ගෑවහම එහා පිටුවේ ගෑවෙනවනේ එකයි මං ඒක ඇහුවේ නැත්තම් තියාගත්තාම බොඳ වෙන්න පුළුවන් එහෙම වුණොත් පැස්ටල් වලින් පාට කරලා තියෙනවා නම් ඔයාලා දන්නවනේ දර සවුකොල කියලා තියෙන්නේ ඒකක් ඔය සිටිය මුඩින් තියාගත්තට පස්සේ එහා පිටුවේ පැස්ටල් ටික ගෑවෙන්නේ නැහැ හරිනෙත් නී ලස්සනයි කෝ බලන්න හරි අක්ලක් එකක් මට පේනවා ලකිර වැඩ ඉවරද ඔව් ටීචර් චුට්ටක් පෙන්වන්න බලන්න ටියුට් එක හරි මට විනාඩියක් දෙන්න ටීචර් හරි ඔයාලා වැඩේ ලස්සනට පාට කරලා ඉවර කරගන්න හරි මෙතුලිත් ඇලුවා මම ඔක්කොගෙන් බලාගෙන යන්නම් අනික්කේ වැඩි ඉවර කරන්න ඕනේ මට පේනම් පාට කරනවා කියලා ටීජේ තිසරුගේ හරිද බලන්නකෝ හා තිසරු ඉන්න බලන්න හා හරි තිසරු හරි සපාය හරි පුතේ මෙතුලි වැඩ ඉවරද ප්‍රමුදි හරි ප්‍රමුදි එක මට පැහැදිලිව පේනවා මේ ලක්කන් ටික ලොක්කට දාලා තියෙනවා මම කියන්නේ තරුෂි බලන්න තරුෂි තරුෂි එක හරි නම් ටික ලිව්වා නේද? ඔව් ටීචර්. හරි. වෙලා තව ඕනිද? එපා ටීචර්. චුට්ටක් වෙලා ඉන්නකම ඇච්චි. ආයෙක තමයි වෙලා ඕනි අය ටෙස්ට් ස්කෑන් කරන්න. පස්සේ හැමෝම යන්න. ඔයස් ඔන්න දැන් අපි මහද්දීප කීයක් තිබුණාද? මහද්වීප හතක් තිබුණා. එතකොට මහද්වීප හතෙන් අපි මහද්වීප කීයක් ඇතුලේ තියෙන රටවල් ටික ලකුණු කළාද දැන්? කියන්න බලන්න. හයක. ඇයි අපි එක මහද්වීපයක රටවල් ලකුණු කළේ නැහැ? ඒක ඇතුලේ රටවල් නැහැ කියන. මොකක්ද එහෙනම්? ඕස්ට්‍රේලියාව. ඒක තනි මහද්වීපයක්. ඒත් එක්ක මේක ඇතුළේ රටවල් බෙදලා නැහැ. ඒක තනි රටක්. එතකොට පේපර් එකේ ඇහුවොත් තනි රටක් විදිහට තියෙන මහද්වීපය මොකක්ද කියලා මතක තියාගන්න ඕනි. මොකක් කියලාද? ඕස්ට්‍රේලියා.
මැඩම් එයාම දීපයත් පාඩ කරේ නෑනේ අපි මොකද පුතේ අපිට එකක් අමතක වුණාද ඇන්ටාක්ටිකා මහද්වීපය ඔව් ටීචර් ඇන්ටාක්ටිකා මහද්වීපය පුතේ මිනිස්සු ජීවත් වෙන්නේ නැති නිසා අපි ඒක එච්චරම සලකන්නේ නැහැ ඒ නිසා අපි ඇන්ටාර්කිකා මහද්වීපයේ තියෙන රටවල් ටික ලකුණු කළෙත් නැහැ ඒ වුණාට අපි ඒක එච්චරම සලකලා බලන්නෙත් නැහැ රටවල් එච්චර අඳුර ගන්න යන්නෙත් නැහැ මොකද කියන්නේ ඒක ජීවි නැත්තේ ඒ හේතුයි කර ගන්න ඕනේ හැබැයි අපි ඇයි ඇන්ටාර්කිකා මහද්වීපයේ අපි කියනවා ඉන්නේ ඉස්කිමෝවරු කියලා ඇයි රටේ සීතල නිසා අන්න හරි සීතල හින්දා මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. එයාලට ආර්ථික කටයුතු කරගන්න අමාරුයි. හැබැයි ඊතේ රටේ තමයි මේ අයිස් වැඩියම වැටෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ ඒවැ තියෙන්නේ සීත දේශගුණයට හැදිච්ච ගස් කොළන් ඒකට හැඩ ගැහිච්ච සත්තු ඉතින් මොන මිනිස්සුද ඉන්නේ විශේෂ නමකින් හඳුන්වනවා. ඒ රටේ ඉන්න මිනිස්සු. ස්කිමෝවරු. අන්න හරි. එයාලා හදනෝනේ අමුතු විදිහේ ගෙවල් එහෙම. ඒව ඉගෙන ගන්න ඕනේ අපි 6 වසරේ. ඊගුටි දාදන ඊග්ලු. ඒක තමයි. අන්න හරි. එතකොට අපි දැන් ඉගෙන ගත්තා ආසියාව, අප්‍රිකාව, යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව කියන රටවල් පහේ මහද්වීප පහ ඇතුලේ තියෙන රටවල් මොනවද? ඒව ඇතුලේ තියෙන රටවල්. හරිද? දැන් පුතාලගේ ටියුට් එකේ මෙන්න මේ 9 වෙනි පිටුවට ගිහිල්ලා මෙන්න මේ වගන්තියක් මම දීලා තියෙනවා එක් එක් මහද්වීපය තුල දේශපාලන වශයෙන් වෙන් වූ රටවල් තියෙනවා එහෙත් මහද්වීපයක් වූ ඕස්ට්‍රේලියාව කියන්නේ තනි රටක් කියලා. ආයෙන්නේ වගන්තිය පොටු කරගන්න එහෙම නැත්නම් හයිලයිට් කරගන්න. මතක තියාගන්න ඕන. හොයාගත්ත නේද පොතේ ලියන ඇයිද පුතේ මේ ටියුට් එක මේ ළඟදි ගත්තේ උනාට මම පොතෙන් සම්පූර්ණ කරගත්තා මේ පිටුව මට සම්පූර්ණ කරගන්න බැරි වුණා මට පොඩ්ඩක් පෙන්නනවද මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පුතාට පුළුවන් වගන්තිය ලියා ගන්න 9 වෙනි පිටුවේ ඇස් ටීචර් මේ මාක් කරලා තියෙන අංකවල මේ නම ඒ කියන්නේ මට ඔය කියන එක පැහැදිලි නෑ පුතේ. ඔයා අද කියනවා ඔයා කියන්නේ කලින් සතියේද? නෑ ටීචර් මං ගාව ටියුට් එක තිබුණේ නෑ. මං ඒක print out කරගත්තේ මේ ළඟදී. 9 වෙනි පිටුවේ. 9 වෙනි පිටුවේ. ඒක නිසා මේ පිටුව මගේ තියෙනවා. මේක පිටිය මේ 1 2 3 ගාලා මේ රටවල් mark කරලා තියෙන ටික මට හොයාගන්න බෑ. ඒක ඒ ටික හරි ඔයා කියන්නේ මේ සිටිය මේ රට අංක දාලා තියෙන එකද මේ අංක දැම්මේ අපි ක්ලාස් එකේ ටියුට් එකේ මේ අංක බම දාලා දුන්නේ නැහැ මෙහෙම අපි මේ සිටියන් වල අපි මේ ක්ලාස් එකේ කරපුවා පුතේ ඔයා ටියුට් එකේ බලන්න ඔයාගේ නම වෙන පිටුවේ මෙන්න මේ වගන්තියක් ඇති ඔණිකේට හම්බුණාද ටීචර් අපි මේ කළා ඉවරයි හරි. පිට තව විනාඩි 5ක් තියෙන නිසා ඔන්න මම ආයෙ මතක් කරනවා ලබන සතියේ එක්සෑම් එක තියෙනවා. ලෑස්ති වෙලා එන්න ඕනි. එතකොට අන්තිම සතියේ තියෙන එක ඊළඟ ලබන සතියේ තියෙනවද? අපි 3 වෙනි සතියේ තියමු පුතේ. එතකොට මට ඊළඟ සතියේ වෙදි ලකුණු දෙන්න පුළුවන් නේ. අපිට පෙබරවාරි මාසෙත් තියන්න බැරි වුණා නේ. අපි දැන් ටිකක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සතියේ තියමු. ලබන සතියේ තියමු. කැමති නේද? ටීචර් පන්දී පෙරේද ලියන්නද? කැමති ටීචර්. හරි. ඔන්න දැන් අපි මහද්වීප ගැන කතා කරලා මහද්වීප ඇතුලේ තියෙන රටවලුත් කතා කළානේ. එතකොට අපි ලබන සතියේ ඉගෙන ගන්න යන්නේ ඔයාලට ප්‍රශ්නයක් උනේ එකක්. ඇයි අපි ඒවා ලකුණු කළේ නැත්තේ කියලා ඩීජේගෙන් අහපු එකක්. මොකද්ද කියන්න බලන්න. දූපත්. ඔන්න ඔයගොල්ලෝ මට දැන් කියන්න ඕනි. මේක බලලා දූපතක් කියන්නේ මොකක්ද කියලා. අපිට ටියුට් එකේ ලියා ගන්න තියෙනවා. ඔන්න දූපතක් පෙන්නනවා. මේක ප්‍රදේශයක්ම වටපිටි තිබෙන
සම්පූර්ණයෙන්ම ජලයෙන් වට වෙලා තියෙන ගොඩබිමක් නම් ඒක අපි හඳුන්වන්නේ වෙනසක්ද බෑ මයිකෝ කරගන්න මොකක් කියලාද රූපතක් කියලා රූපතක් කියලා හරි එහෙනම් අපි මුලින්ම ලියාගන්න වෙලා නැති නිසා මම ලබන සතිය අහන්න විභාගෙන් පස්සේ මම ආයි ටයිම් තිබ්බොත් කරනවා පුතාලගේ ටියුට් එක අරගෙන දූපත කියන තැනින් දූපතක් ඇඳගන්න හැමෝම පොඩ්ඩ ලබන සතිය මෙන්න මෙතන පුළුවන්නේ හැමෝටම ලස්සන ඇඳගන්න මෙන්න මෙහෙමයි අඳින්න ඕනි ටියුට් එකේ අපිට රූල් තුනක් තිබ්බොත් ඇති නැත්තම් මෙහෙම දෙකට බෙදලා මේ පැත්තෙන් අඳිමු අපි ලස්සනට ඔන්න ගොඩ බිම් ප්‍රදේශයක් ඇඳගන්න ඔයාලට අමතක වෙන්නේ නැහැනේ මෙහෙම ඇඳලා එක වටේම ඇඳගන්න ජලය තියෙන ප්‍රදේශය මේක නම් කරගන්න ඊට පස්සේ පුතාලා මේ මොකද්ද එතකොට රූපක ආ ඔන්න ඔහොම තමයි මතක තියාගන්න ලේසි ඔයාලට මතක් වෙන රූපෙ දැක්ක ගමන්ම ටියුට් එකේ ටග් ගාලා ඇඳග මෙතන නම් කරගන්න පුළුවන් ජලය කියලා මැඩම් ඔව් මැඩම් මං හත්වෙනි පිටුවේදී ජොයින් තුනේ ඊට කලින් කරපු ඒවා මට කරගන්න බැරි වුණා ටීචර් ආ රෙකෝඩින් එක බලන්නත් පුළුවන් යාළුවෙගේ ගිල්ල ගන්නත් පුළුවන් පුතේ හරි මැඩම් බැරි වුණා ටීචර් ෂුට්ටක් කියන්න මේක ඇඳ ගන්නකො මේක 14 වෙනි පිටුව එතකොට ටියුට් එකේ දූපත් කියලා තියෙන්නේ අපි ලබන සතිය එතකොට දූපතක් කියන්නේ මොකක්ද කියලා ලස්සන නිර්වචනයක් ලියාගමු ටීචර් ඔව් රෙකෝඩින්ග්ස් බලන්නේ කොහමද ටීචර් ලින්ක් එක දෙනවා පුතේ ලින්ක් එක ක්ලික් කළා තමයි යන්න ඕනේ ටීචර් මේ එතකොට Google වලින් එහෙම Chrome වලින් එහෙම බලන ගහන්න බෑද මොකක් හරි ඒ ලින්ක් එක ක්ලික් කළාම පුතේ වීඩියෝ එක ප්ලේ වෙනවා ඔයාලට දැන් මම ඔයා ජොයින් උනේ 7 පිටුවේ නම් ඒ ලින්ක් එක ක්ලික් කළ ගමන්ම අර YouTube වගේ ඔයාලට වීඩියෝ එක පෙන්නනවා ටීචර් උගන්වනවා ඔයාලට ඕනි තරම් අර ඔයාලේ වීඩියෝ බලද්දි වගේ ඔයාලට අදාළ තැනට ඒ අට තියෙන බායිකින් අර අරගෙන ගිහිල්ලා ඔයාලට 7 පිටුවේ ඉඳන් ඉස්සරහට තියෙන ටික නැත්නම් 7 පිටුවට කලින් කරපු ටික බලන්න පුළුවන් චුට්ටක් බලන්න ලින්ක් එක ක්ලික් කළා ඒක අමාරු නෑ ටීචර් කොන්දර ගේලේ යනවනේ www.ilearning.lk කියලාද? මේ සයිට් එක ඔයාලා ගත්තේ නැද්ද පුතේ? ඒ කියන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැද්ද ෆෝන් එකට? ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා ටීචර් මුරපදේම දාපුවම යන්න බෑ. රාජින දිනා නම් අහන්න මම නම්බර් එක දුන්නේ මේදී. හා ටීචර් මං අහන්න. ආ මේ තියෙන WhatsApp message එකක් දාලා පුතාලගේ ප්‍රශ්න ටික ඔක්කොම අහගන්න. කොබරන් දූපත ඇඳගත්තද දැන්? ආ හරි. ඇයි තියෙන්නේ? අපි ලබන සතියේ දූපතක් කියන්නේ මොකක්ද කියලා ලියමු. හරි. අද පාඩමේ අපහැදිලි තැන් තියෙනවද? දැන් රටවල් ටික මතක තියාගන්න ඕනි මහද්වීප ඇතුලේ තියෙන. හරි. එහෙනම් අද ක්ලාස් එක නවත්තමු. I go on teacher. I'm on teacher.